තෙරුවන් සරණයි යාළුවනේ, සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ල හැමෝටම. මම අද ඔයාලට මේ කියලා දෙන්න හදන්නේ ටීවී එකේ එක පාටක් අඩුයි නම්. ටීවී වල ගොඩක් ඒ වගේ එන ලඩක් තමයි එක පාටක් අඩු වෙනවා. ගොඩක් දුරට එතකොට අපි හිතනවා මේ ටියුබ් එක හොඳ නැහැ, මේ ටියුබ් එක හොඳ නැහැ කියලා අපි මේ වෙන ටියුබ් එකක් දානවා. එහෙම නැත්නම් ඒ ටීවී එක හදන එක අතහැරලා දානවා මේ ටියුබ් එක හොඳ නැහැ කියලා. හැබැයි යාළුවනේ ඔයාලට මම කියලා දෙන්න ඕනේ මේක මේ ගොඩක් අය දන්නවා ඇති, සමහර සෝරි ගොඩක් අය නොදන්නවා ඇති මේක මොකක් වුණාමද එහෙම වෙන්නේ කියලා. ගොඩක් දුරට මෙන්න මේ බේස් එක සවුත් වුණාමත් එහෙම වෙනවා. හැබැයි යාළුවනේ ප්‍රධාන වශයෙන්ම වෙන්නේ මෙන්න ඕගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතන මේ රෙජිස්ටර් ලොකු රෙජිස්ටර් තුනක් පේනවා ඇති. ඕගොල්ලන්ට පේනවත් දැන්නේ මෙන්න මේ රෙජිස්ටර් තුනකුයි තව පොඩි ඊට පල්ලෙහින් පොඩි රෙජිස්ටර් තුනකුයි තියෙනවා. ඕගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ රෙජිස්ටර් වල වැලු වෙනස් වුණාම. ඒ කියන්නේ අපි හිතමු රෙජිස්ටර් එකේ තියෙන්නේ ohms kilo ohms 22ක් කියලා. එතකොට අපි හිතමුකෝ ඒක වෙනස් වෙලා කියලා, අපි හිතමුකෝ කිලෝ ohms 10ට විතර අඩු වෙලා. ඔය වගේ වුණාම මෙන්න මේ එකපාරටක් අඩු වෙන එක වෙන්න පුළුවන් මේ රෙජිස්ටර් 6ම. එතකොට යාළුවනේ අපි කරන්න ඕනේ මේ රෙජිස්ටර් 6ම ලොකු ගාණක් වෙන්නේ රුපියල් 15ක් 20ක් වෙයි. රෙජිස්ටර් 6ම අලුතින් දාන්න ඕනේ. එතකොට මේ එකපාරටක් නැති වෙන එක අපිට හදා ගන්න පුළුවන්. ඒක තමයි මට ඔයාලට කියලා දෙන්න ඕනේ. මෙන්න මේ රෙජිස්ටර් 6. මේ හැම ටීවී එකකම මේ වගේ බෝඩ් එකක් තියෙනවා උඩ. ඒ බෝඩ් එකේ තමයි මේ රෙජිස්ටර් 6 තියෙන්නේ. ඒ රෙජිස්ටර් වල වැලු වෙනස් වුනහම, එක්කෝ නැත්තම් එකක් වැඩ කරන්නේ නැතු වුනහම, රෙජිස්ටර් පිච්චුනහම, එහෙම වුනහම මේ වගේ එක පාටක් අඩුවෙන් තමයි එන්නේ. ඒක තමයි මට ඔයාලට කියලා දෙන්න ඕනේ. එහෙනම් යාළුවනේ අදට මම ඕගොල්ලන්ගෙන් සමු ගන්නවා. ඕගොල්ලන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.